මා ඉතාමත් සතුටු වෙනවාද කිලිනොච්චිය ප්‍රදේශයේ තමුන්නාංශලාගේ සේවාව සඳහා ආර්ථික කටයුතු පිළිබඳව විශේෂයෙන්ම වෙළඳ කටයුතු සඳහා මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ලැබීම ගැන මෙවැනි ආර්ථික මධ්‍යස්ථාන ලංකාව පුරාම පිහිටවලා තිබෙනවා නමුත් තමුන්නාංශලාගේ ප්‍රදේශයට එවැනි දෙයක් තිබුණේ අඩුපාඩුවක් තිබුණා ඒ නිසා අද තමුන්නාංශලාට විශේෂයෙන්ම ගොවි ජනතාවට සහ ව්‍යාපාරික අංශයට බලපාන මේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන්න පැමිණීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා අද අපි උදේ උතුරු ප්‍රදේශයට යාපනයේ තමා මුලින්ම ආවේ ඇවිල්ලා උදේම අපි කළේ කෘෂිකාර්මික කටයුත්තක් ගොවි ජනතාව සමග තමුන්නාංශලා දන්න අපි මේ වෙන විට රජයේ ගොවි ජනතාව සහ නිලධාරි සියලු දෙනා එක්ව අපේ රටේ ආහාර නිෂ්පාදන සංග්‍රාමයක් ආරම්භ කරලා තිබෙනවා එවැනි ආහාර නිෂ්පාදන සංග්‍රාමයක් යුද්ධයක් අපි පටන් ගත්තේ ඇයි තමුන්නාංශලා වෙනුවෙන් මෙහිදී කතා කරපු සෙල්වරාණි මහත්මියත් තිරුණාවකරුස මහත්මියත් මේ පිළිබඳව තමුන්නාංශලා ප්‍රදේශයේ තිබෙන ප්‍රශ්න ගැන කතා කළා. ඒ දෙදෙනාම තිබෙන ජල ප්‍රශ්නය ගැන කිව්වා. කෘෂිකර්මයට අවශ්‍ය ජලය වගේම බොන්න වතුර නැති ප්‍රශ්නය කිව්වා. තමුන්නාංශලා දන්නවා දැන් අවුරුදු එකහමාරක් අපේ රටේ දිස්ත්‍රික්ක 12ක වර්ෂාව නැතුව විශාල නියඟයක් තියෙනවා. ඒ වගේම තවත් දිස්ත්‍රික්ක ගණනාවක ගම් වතුර ගල්ලා ඒ ප්‍රදේශ විනාශ වුණා. රටේ එක් ප්‍රදේශයක් නියඟය නිසා විනාශ වුණා. තවත් ප්‍රදේශයක් ගම් වතුර නිසා විනාශ වුණා. මේ නිසා රටේ කෘෂිකාර්මික නිෂ්පාදනය ආහාර නිෂ්පාදනය මේ අවුරුදු එකහමාරේ 150කින් පහතට වැටුණා. මේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටට විතරක් නෙවෙයි. මේ කාලගුණික සහ දේශගුණික විපර්යාස එක්ක සෑම රටකම විශාල ව්‍යසනයන් ප්‍රශ්න රාශියක් ඇති වෙලා තිබෙනවා. තමුන්නාංශලා දකින්න ඇති ඊයේ පෙරේදා රූපවාහිනියවල ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශයේ විශාල ලැබුගින්නක් ඇති වෙලා තව මේක අවසන් කරන්න නිවන්න බැරුව ගිහින් තියෙනවා විශාල විනාශයක් වෙලා තිබෙනවා. ලෝකයේ අද බොහෝ රටවල්වල මේ සුලිසුලං නියඟය ගම් වතුර ලැබුගිනි ඒ වගේම භූමිකම්පා මේ වගේ දේවල් විශාල වශයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා ලෝකයේ අනෙක් රටවල්වලත් ආහාර නිෂ්පාදනය පහත වැටලා තිබෙනවා. නිෂ්පාදනය පහත වැටෙනකොට මිල ඉහළ යනවා. ඒ අවශ්‍ය ආහාර සහ භාණ්ඩවල හිගයක් ඇති වෙනවා. අපේ මේ අපේ රට වටේ ළඟ තියෙන රටවල් වල තත්ත්වය ඒකයි. අපිට පිට රටින් පහුගිය මාස කීපය තුළ හාල් ගේන්න සිද්ධ වුණා. ඒ රටවල් වල සහල් මිල හුඟක් වැඩි. නමුත් අපි රටේ ජනතාවට අවශ්‍ය සහල් ප්‍රමාණය පිට රටින් හරි ගෙනල්ලා කන්න දෙනවා. මේ නියඟය නිසා ගොවි ජනතාවගේ ආර්ථික හුඟක් පහත වැටලා තියෙනවා. දුප්පත්කම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන් මේ පිළිබඳව සොයලා බලලා අවශ්‍ය විසඳුම් දීම රජය මගින් කරගෙන යනවා. යාපනයේ කිලිනොච්චිය මුලතිව් නැන්න උතුරු ප්‍රදේශය ඇතුළු ලංකාවේ දිස්ත්‍රික්ක 12කට අපි වියලි ආහාර සලාගයක් දෙනවා මේ නියඟය නිසා ඒ ගොවි ජනතාවට වෙලා තිබෙන ආර්ථික අමාරුකම් නිසා. පවුල් ලක්ෂ 8කට අපි මේ වියලි ආහාර සලාකේ දැන් දෙනවා. මේ සඳහා අපිට එක මාසයකට වියදම් වෙනවා කෝටි 510ක්. නමුත් අපි ආණ්ඩුව සල්ලි බලන්නේ නැතුව ජනතාවගේ බඩගින්න බලලා තමයි මේ පවුල් ලක්ෂ 8කට මේ වියලි ආහාර සලාකේ දෙන්නේ. මේ තත්ත්වය නිසා තමයි අපි ආහාර නිෂ්පාදන සංග්‍රාමයක් යුද්ධයක් පටන් ගත්තේ. අපි පහුගිය සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රදේශයේ කුඹුරු වලට බැහැලා මමත් කෘෂිකර්මමේතුමා හැරිසන් නමේතුමාලා මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය ආරම්භ කෙරුවා. එහි කොටසක් විදිහට තමයි අද උදේ අපි යාපනයේ ප්‍රදේශයේ ගොවි ජනතාවට මේ කෘෂිකර්මයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර බීජ සහ පැල වර්ග බෙදා දුන්නේ. මේ කිලිනොච්චි මුලතේ දිස්ත්‍රික්කවල ගොවි ජනතාවටත් ඒ විදිහට බීජ පැල ඒ යන්ත්‍ර සූත්‍ර අපි ලබා දීමට කටයුතු කරනවා ඉදිරි දිනවලදී. මේ ගොවි ජනතාවට බීජ දෙන්න පැල දෙන්න ඒ වගේම කෘෂිකාර්මික යන්ත්‍ර උපකරණ දෙන්න අපි රජයේ විශාල මුදලක් වෙන් කරලා තිබෙනවා. අපි විශ්වාස කරන දෙවියන් වහන්සේ අපිට බලලා වර්ෂාව අපිට මේ මාස කන්නේ ලබා දෙයි කියලා. යාපනයේ ප්‍රදේශයටත් හුඟ දවසකින් මාස ගානකින් වැහලා තිබුණේ. නමුත් අද උදේ පාන්දර ඉඳලා විශාල වර්ෂාවක් ඇදහැළුණා. ඒ නිසා මේ මාසේ අන්තිම ඉඳලා අපි විශ්වාස කරනවා මේ වියලි කලාපයේ විශේෂයෙන් නියඟේ තියෙන ප්‍රදේශවලට වර්ෂාව ලැබෙයි කියලා. ඒ නිසා තමුන්නාංශලා සියලු දෙනාට මම ඉල්ලීමක් කරනවා මේ ගොවි ජනතාව විදිහට මේ වැඩසටහනට එකතු වෙන්න කියලා. තමුන්නාංශලා හුඟක් මේ ගොවිතැන නිසා දුක් විඳින අය. තමුන්නාංශලාට ප්‍රශ්න හුඟක් තියෙනවා. තමුන්නාංශලා සැප විඳින මිනිස්සු නෙවෙයි. තමුන්නාංශලාට දුක් කරදර රාශියක් තියෙනවා. ඒ අතරට තමයි මේ නියඟයත් ඇවිල්ලා තව කරදර කරන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ අපි විශ්වාස කරන අපිට වර්ෂාව ලැබිලා මේ ජනතාවට සහනයක් ලැබෙයි කියලා. මේ නියඟය ආවත් ගම් වතුර ආවත් පීඩාවටපත් වෙන්නේ කරදර වෙන්නේ දුක් විඳින්නේ දුප්පත් ජනතාව. ඒ නිසා මේ තමුන්නාංශලා වෙනුවෙන් තිබෙන ප්‍රශ්න ගැන අපි රජයේ විදියට විශේෂ වැඩපිළිවෙලක් යොදනවා. මේ ආර්ථික මධ්‍යස්ථානයේ මේ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ නිෂ්පාදන අලෙවි කරන්න හොඳ තැනක්. සෙල්වරාණි මහත්මිය කිව්වා වෙළඳපළ ගැන හොඳ මිලක් ඕනේ කියලා ගොවීන්ට. ඒ වගේම තිරණාවකරුස මහත්මයා කිව්වා මේ වතුර ප්‍රශ්නේ තියෙනවා
කෘෂි කර්මාන්තයට වගේම බොන්න කියලා මේ දෙන්නා මේ ගැන කිව්වා. ඒ වගේ මේ දෙදෙනාම කතා කරන අවස්ථාවේ කිව්වා ඒගොල්ලන්ගේ ගෙවල් වල ගෘහ කර්මාන්ත රාශියක් කරන්න පුළුවන්කම. ඒවා දැනටත් කරගෙන යන බව කිව්වා. ඒ සඳහා අවශ්‍ය වෙළඳපළක් ඉල්ලීමක් කළා. ඒ වගේ මේ තුමිය කිව්වා ඒගොල්ල හොඳට මේවා නිෂ්පාදනය කරලා දෙන්නම් පිටරට යවන්නත් පුළුවන් කියලා. ඒ නිසා මේ තත්ත්වය අපි සැලකිල්ලට අරගෙන රජයේ විදියට තමුන්නාංශලගේ මේ ප්‍රදේශය සඳහා ඒ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඒ කතා කරන ගමන් කිව්වා මේ හුනරීගන් වැව පිළිබඳව ඒ හුනගරි වැව දිනු කරන්න ඕනේ කියලා. ඒ වැව අවශ්‍ය ප්‍රතිසංස්කරණය කිරීම ගැන. මම මේ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැඩ ආරම්භ කරන්න ඉතාම ඉක්මනින් ඉංජිනේරුවන් ඇතුළු කණ්ඩායමක් එවනවා. අපි තිරිකුණාමල දිස්ත්‍රික්කයේ මම ජනාධිපති ලේකාකාර්යාලයෙන් වැව 100ක වැඩ පටන් ගත්තා. දැන් 50කට වඩා වැඩ අවසන් වෙලා තියෙනවා. මම ඉතාමත් සතුටුයි මේ උතුරු ප්‍රදේශයේ යාපනයේ කිලිනොච්චියේ මුලිතියු අවුනියා ප්‍රදේශවලත් මේ වැව් ටික හදලා දෙන්න. ඒ නිසා ඒ ගැන මම විශේෂ වැඩපිළිවෙළක් යොදනවා. ඒ වගේ මේ කතා කරන ගමන් මේ පසු සම්පත් සත්ත්ව පාලනය ඒ කටයුතු පිළිබඳව කතා කළා. දැන් අපේ හැරිසන් ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමතිතුමා කිව්වා මේ පහුගිය දිනවල මේ ළඟම පහු සම්පත් පර්යේෂණ ආයතනයක් පටන් ගත්තයි කියලා. මේ මධ්‍යස්ථානයත් ඒ වගේම පළාත් සභාවේ ආයතනත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ සත්ත්ව පාලන කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උදව් කරන්න. ඒ වගේම අපි හැරිසන් ඇමතිතුමාගේ අමාත්‍යංශයෙන් මේ ළඟ පහුගිය දවස්වල වීආලේ මණ්ඩලයේ අලුත් ගබඩාවක් හදලා විවෘත කෙරුවා. මේ ආරම්භ කරපු අද විවෘත කරපු ආර්ථික මධ්‍යස්ථානයේට මිලියන් 110ක් ගිහින් තියෙනවා. කෝටි 11ක් වැය කරලා තියෙනවා. ඒ නිසා ගොවි ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ආර්ථිකය නගා සිටවන්න මේ සියලු අංශවල සියලු ශේත්‍රවල අපි දැනට තියෙන අඩුපාඩුකම් දුර්වලකම් සකස් කරන්න මම බලාපොරොත්තු වෙනවා වෙන විශේෂ වැඩපිළිවෙළක්. අපි ලංකාවේ අනිත් පළාත්වලට වගේම උතුරු ප්‍රදේශයටත් සංවර්ධනය සඳහා අවුරුදු පතා විශාල මුදලක් වෙන් කරනවා. අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම ඒ අංශ සඳහා අපි විශාල වශයෙන් අවුරුදු පතා මේ ප්‍රදේශවලටත් සල්ලි දෙනවා. ඒ වගේම රජයේ රේකී අමාත්‍යංශය හරහා මේ ප්‍රදේශවලට මුදල් වෙන් කරනවා හැම අවුරුද්දෙම. නමුත් මට පේන දෙයක් තිබෙනවා විශේෂයෙන් මේ මුදල් හරියට වැය වෙන්නේ නැහැ කියන එක. සමහර වෙලාවට මුදල් ආපහු යනවා. නමුත් අපි මේ ගැන සොයලා බලලා වැඩපිළිවෙළක අවශ්‍යතාවය මම දකිනවා. අපි රජයේ විදියට බලාපොරොත්තු වූ තමුන්නාංශලට හොඳ ආර්ථික තත්ත්වයක් ඇති කිරීම. මම අද උදේ යාපනයේ ගොවි ජනතාව සමග කතා බහ කළා. ඒගොල්ලෝ කියපු ප්‍රශ්නයක් තමයි බැංකුවලට හුඟක් ණය තියෙනවා ගෙවා ගන්න විදියක් නැහැ කියලා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා රාජ්‍ය සහ පුජ්‍යලක බැංකු ප්‍රධානීන් ගෙනල්ලා මේ ණය පිළිබඳව ගොවි ජනතාව නිදහස් කරගන්න ඒත් එක්ක වැඩපිළිවෙළක් කතා කරන්න. ඒ වගේම මේ ගොවි ජනතාව ඉල්ලීමක් කළා මේ ප්‍රදේශවල විශේෂයෙන්ම අර්ථපල් වැනි නිෂ්පාදන ආහාර ඒගොල්ලන් නිෂ්පාදනය කරන්න පුළුවන් මිරිස් හේම පිටරටින් ගේන එක නවත්තලා දෙන්න කියලා. අපි දන්නවා අපේ රටේ පහුගිය අවුරුදු 50ක් 60ක් 70ක් එහාට ගියොත් එහෙම ලංකාවේ ඉතාම දක්ෂ ගොවීන් ඉන්නේ උතුරේ. මේ උතුරේ ගොවියා ගැන මුළු රටම ඉස්සර කතා කළා. මං අද උදේ යාපනයේදී කියපු කතාව මෙතෙන්දිත් මතක් කරනවා. අපි ඉස්කෝලේ යන කාලේ කුඩා කාලේ 1960 ගණන්වල සිංහල ඉස්කෝලවල සිංහල පොත්වල තිබුණා මේ යාපනයේ ගොවියා පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කරලා. යාපනයේ ගොවියාට බොහෝ දුෂ්කරතා තියෙද්දි ප්‍රශ්න තියෙද්දි නමුත් හොඳම ආහාර නිෂ්පාදනයක් යාපනයේ ගොවියා උතුරේ ගොවියා කරන බව සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා යාපනයේ ගොවියා පෙරණි ඉස්සර ඉඳලා පාවිච්චි කරපු වතුර ගන්න ආණ්ඩියා ලිඳ පවා පිළිබඳව සඳහන් වෙනවා පොත්පත්වල. අපි අද අලුත් තාක්ෂණයත් එක්ක කටයුතු කරන්න ඕනේ. ඒ නිසා ජලය ලබා ගන්න විශේෂයෙන්ම ලිං වලින් වතුර පොම්ප සහ ඒ තාක්ෂණික උපකරණ පාවිච්චි කරන්න ඕනේ. අද අලුත් තාක්ෂණයත් එක්ක ගොවියා මඩගා ගන්න නැති බව ඔබ දන්නවා. ඒ නිසා අපි නව උපකරණත් එක්ක කෘෂිකර්මාන්තයට එකතු වෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය පසුබිම හදන්න අපි ලෑස්ති රජයේ විදිහට. අනික් කාරණේ තමයි මේ අද අලුත් තරුණ පරපුර කෘෂිකර්මාන්තයට තරම් කැමති නැහැ රටේම. නමුත් මේ අලුත් තරුණ පරපුර කෘෂිකර්මාන්තයට එකතු කරගන්න ආකර්ෂණීය කරගන්න එක් කරගන්න අලුත් තාක්ෂණය පිළිබඳව පුහුණුවක් දීලා ඒ අය ගොවිතැනට කෘෂිකර්මයට එකතු කරන්න ඕනේ. ඒ පිළිබඳවත් අපි බලාපොරොත්තු වෙනවා ඒ අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. ඒ නිසාද තමුන්නාංශලා මේ අවස්ථාවේ හමුවෙන් ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. රට සංවර්ධනය කිරීමේදී උතුරද දකුණද කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රදේශවල ජනතාව තමුන්නාංශලා මාව ජනාධිපති කරන්න 180කට වැඩිය ඡන්දෙ පාවිච්චි කෙරුවා. මම ඒක කිසිම වෙලාවක අමතක කරන්නේ නැහැ. තමුන්නාංශලා මට ඡන්දෙ දුන්නේ මං ගැන විශ්වාසයක් ඇතුව. තමුන්නාංශලාට නිදහසේ ජීවත් වෙන්න, කරදරයක් නැතුව ජීවත් වෙන්න, බයක් සැකක් නැතුව ජීවත් වෙන්න, නැවත යුද්ධ ඇති වෙන එක වළක්වන්න නවත්වන්න මමත් අපේ රජයත් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු සියලු දෙනා අපි කැප වෙලා සිටින්නේ යුද්ධයක් එන්නේ නැතුව මේ රට අවශ්‍ය පසුබිම ගොඩනගන්න. ඒ නිසා අපි සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. අපිට දේශපාලන පක්ෂභේදයක් අවශ්‍ය නැහැ. අපිට ආගම සහ භාෂාව පිළිබඳව ભેදයක් අවශ්‍ය නැහැ. අපි සියලු දෙනාම එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. එයයි අපේ රජයේ බලාපොරොත්තුව සහ වැඩපිළිවෙළ. මම අද උදේ යාපනයේ යන විට ඔබ සියලු දෙනාම දන්නවා දැන් ඊයේ තිබුණා ලොකු විරෝධතා තිබුණා උද්ඝෝෂණ තිබුණා ඊයේ හර්තාල් දවසක් තිබුණා යාපනයේ. ඒ වගේම
මේ වැඩපිළිවෙලත් එක්ක මට සමහර අය කිව්වා අද එන්න එපා කියලා උතුරට. මම ඒ උනාට ඒ මොන ප්‍රශ්නේ තිබුණත් අද උදේ ඉඳලම උතුරට ආවා යාපනෙත් ආවා කිලිනොච්චි රත් ආවා. මං ඒ විදිහට ආවේ තමුන්නාන්සලා ගැන විශ්වාසයක් තියාගෙන. ඕන කෙනෙකුට උද්ඝෝෂණ කරන්න පුළුවන්. විරෝධතා කරන්න පුළුවන්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒව කරනකොට සාමාන්‍ය මහජනයාට කරදරයක් නොවන විදිහට කරන්න ඕන. ඒ උනාට මේ කඩසාප්පු වහලා හරතාල කරපුවාම මේකෙන් පාඩුව දුප්පත් ජනතාවට. ඒ නිසා මේ රටේ උතුරේ වේවා දකුණේ වේවා ඕනෑම කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් අපිත් එක්ක සාකච්ඡා කරලා ඒවා විසඳ ගන්න පුළුවන්. මම අද උදේ කිව්වාගේ දැනුත් කියනවා ඒ ඕනෑම කෙනෙකුට මාව හම්බ වෙලා අපි රජය හම්බ වෙලා කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් සාකච්ඡා මාර්ගයෙන්. මේ දුප්පත් ජනතාවට හිරිහැර කරදර පීඩාවන් වෙන විදිහට අපි කටයුතු කරන්න හොඳ නෑ. මම අද උදේ දෙවෙනි උත්සවයට එන විට පිරිසක් පාළි හිටියා පොඩි පිරිසක් කළු කොඩි වනවන හිටියා විරෝධයේ පළකෙරු. මං කාර්යකෙන් බැහැලා ඒගොල්ලෝ ඉන්න තැනට ගියා. ඒගොල්ලෝ කළු කොඩි වනවන කෑ ගැහුවා විරෝධය පළ කෙරුවා. මම ඒගොල්ල ළඟට ගිහිල්ලා ඇහුවා මොකද්ද ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ කියලා. මම ඒගොල්ලන්ට කිව්වා ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න විසඳගමු කියලා. ඒ නිසා අපි හැම කෙනෙක්ම සමගියෙන් වැඩ කරන්න ඕනේ. භාෂාව ආගම කුලය කිසිසේත් ප්‍රශ්නයක් වෙන්න හොඳ නැහැ. අද අපි උදේ පවත්වපු දෙවෙනි උත්සවය තමයි අද දෙමළ භාෂා දිනය. ඒ නිසා දෙමළ භාෂා දිනේ වෙනුවෙන් අද ප්‍රධාන ජාතික උත්සවයේ තිබ්බේ අපි යාපනයේ හින්දු විද්‍යාලයේ. මේ දෙමළ භාෂාව කියන්නේ අනික් සියලුම භාෂාවන් වගේම සිංහලද දෙමළද හින්දිද ඉංග්‍රීසිද ඔය වගේම ඉතාමත් උසස් ගරුකල යුතු භාෂාවක්. දෙමළ සිංහල මේ භාෂාවන් අවුරුදු 2000කට වඩා පරණයි. අපි මේ කතා කරන භාෂාවල් වල සමාන වචන හුඟක් තියෙනවා. මේ භාෂාව තියෙන්නේ මිනිස්සු බෙදන්න නෙවෙයි මිනිස්සු එකතු කරන්න. භාෂාව කියන්නේ මිනිස්සු එකතු කරම පාලමක් බ්‍රිජ් එකක්. නමුත් සමහර අය කරන්නේ භාෂාවෙන්ද මිනිස්සු වෙන් කරනවා බෙදෙනවා. සෑම ආගමකම කියන්නේ එකතු වෙන්න. ඒ නිසා භාෂාව නිසා වෙන් වෙන්නත් හොඳ නැහැ. ආගම නිසා බෙදෙන්න හොඳත් නැහැ. කුලය නිසා බෙදෙන්නත් හොඳ නැහැ. එහෙම බෙදෙනවා නම් ඒක දියුණු සමාජයක ලක්ෂණයක් නෙවෙයි, ඒක නොදියුණු සමාජයක ලක්ෂණයක්. අපි හොඳ ආර්ථිකයක් මේ රටේ ගොඩනගන්න ඕනේ. දුප්පත්කමෙන් නිදහස් වෙන්න ඕනේ. දරුවන්ට හොඳට උගන්වන්න ඕනේ. උගත් පරපුරක් මේ රට ගෙනියන්න ඉස්සරහට හදන්න ඕනේ. අද මේ රටේ හොඳ උගතුන් පිරිසක් ඉන්නවා. නමුත් මේ රටේ සමස්ත පොදු ජනතාව හැම කෙනෙක්ම හොඳම උගතුන් බවට පත් කළ යුතුයි. ඒ නිසා තමයි අපි දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනේ. කොච්චර දුප්පත්කම් අඩුපාඩු තිබුණත් කිසිම දරුවෙක් ගෙදර තියාගන්න හොඳ නැහැ පාසල් යවන්න ඕනේ. මේ ප්‍රදේශවල දුප්පත්කම නිසා දරුවෝ පාසල් යවන්න බැරිකමක් තියෙනවා නම් ඒව හොයලා බලලා අපිට කියන්න ඕනේ. ප්‍රාදේශීය ලේකම්තුමා, දිශාපතිතුමා, මැති ඇමතිතුරු ගැන බලයි. අපිට වාර්තා එවොත් අපි ඒ ගැන උදව් කරනවා. ඒ නිසා මේ සෑම අංශයක් පිළිබඳව සොයලා බලලා අපි රජයක් විදියට කටයුතු කරනවා. මට කාලය පිළිබඳව ප්‍රශ්නයක් තියෙන නැත්නම් මම තමුන්නාන්සලාගේ ගමක් ගන්න එනවා තමුන්නාන්සලා හම්බ වෙන්න. තමුන්නාන්සලාගේ ප්‍රශ්න මම ගංගොල්ට ඇවිල්ලා හෝ දැනගන්න මම කැමතියි. ඒ නිසා තමයි මම සෙල්වරාණි මහත්මියටයි තිරනාවකරසු මහත්මයාටයි කතා කරන්න කියලා දුන්නේ. මං කිව්වා ඒ දෙන්නට කියන්න කියලා ඕන දෙයක් කතා කරන්න කියලා. තියෙන ප්‍රශ්න අඩුපාඩු ඕන දෙයක් කියන්න කියලා මං ඒ දෙන්නට කිව්වා. අපිට බැන්නත් කමන්නේ ඒත් කියන්න කියලා. මං හිතුවා බණී කියලා. ඒ උනාට බැන්නේ නැහැ ඒ අඩුපාඩු විතරයි කිව්වේ. ඒ නිසා තමුන්නාන්සලාගේ ප්‍රශ්න හඳුනාගෙන ඒවට පිළියම් යොදන්න විසඳුම් දෙන්න අපි සම විතම කටයුතු කරනවා. අද මේ කටයුතු වල විශේෂයෙන්ම අවශ්‍ය සහයෝගයේ නායකත්වයේ දුන්න ගරු පී හැරිසන් නැමේ තුමාටත් ඒ අමාත්‍යංශ නිලධාරීන් සහ කාර්ය මණ්ඩල වලටත් ඒ වගේම මේ දිශාපතිතුමාට මේ ප්‍රදේශයේ සියලු නිලධාරි මහත්මාත්මීන්ට මා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි මේ හුඟක් වෙහෙස මහන්සි වෙන පොලිසිය ත්‍රිවිධ හමුදාවේ මහත්තුරුන්ටත් ස්තුතිවන්ත වෙනවා. මේ තමුන්නාංශයල මේ ආදරණීය දෙමව්පියන් දරුවන් සෑම කෙනෙක්ම අද මේ ස්ථානයට ඇවිල්ලා මේ වැඩපිළිවෙලට සහයෝගී දීම ගැන තමුන්නාංශයල සියලු දෙනාට මම ප්‍රදේශයේ ජනතාවට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම එකට එකතු වෙලා හොඳ රටක් හදමු. නන්දරේ වණක්කම්.